හැකියාව උත්සාහය නිර්මාණාත්මක බව එක තමන්ට ඉඩ ලැබෙන පරිසරයක නිර්මාණ කරලා ඒවා හැමෝටම දකින්න මුදා හරින තාරුණ්‍ය අපි හොයාගෙන යනවා එවැනි අයට නුගසෙවණ ඉඩ තියෙනවානේ මේ අපි කොහොමද ඒක හඳුන්වන්නේ ඔබ YouTube ගිහිල්ලා Triton කියලා හොයලා බැලුවොතින් ඔබට මේ විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවේ දැන් මම හිතන්නේ කොටස් දෙකක් විතර දකින්න අවස්ථාව තියෙනවා. ඒ දැකපු දේත් එක්ක ඒ ගැන කතා කරන්න අපි අශාන් අමරසිංහට අද කතා කළා. අයිබෝන් අශාන්. අයිබෝන්. ටිකක් බර වැඩක් බැලු බැලමටම මේ ට්‍රේලර් එක මේ සම්බන්ධයෙන් වෙන පූර්ව ප්‍රචාරක පටය කියලා කියමුකෝ. අපි තත්පර 30කින් විනාඩියකින් බලලා ඉවර කරනවා. හැබැයි ඒ වගේ ලේසි නෑ මේ VFX වැඩ කරන්න ගියාට පස්සේ දෘශ්‍ය ප්‍රයෝග අපි විෂුවල් ඉෆෙක්ට්ස් කියලා කියනවානේ නේද මේ ඉගෙනගත්තු විශේෂ නිසාද මුලින්ම මේකට ආසාවක් ඇති වුණේ කියලා අපි අශාන් කතා කරලා ඉන්නේ ඒක මම මේ විදිහට කියන්නම් ඒ කියන්නේ මම පොඩි කාලේ ඉඳන් ගොඩක් චිත්‍රපටි බලන්න ටිකක් යොමු වෙච්ච කෙනෙක් ඒක සමහරලාට මට කියන්නේ එක හේතුවක් තමයි අපේ මගේ තාත්තා වුණත් ඉස්සර ඉඳන් අපි බලෙන් වගේ එක්කන් ගිහිල්ලා මේ සිනමා ශාලාවට එක්කන් ගිහිල්ලා චිත්‍රපටි පෙන්වපු අවස්ථාවක් තියෙනවා. ඉතින් අර ඒ හොලිවුඩ් චිත්‍රපටි තමයි ගොඩක් පෙන්වන්නේ. එතකොට ඒ වගේ තියෙන ඒ දැවැන්තකම ඒ ශබ්දයේ තියෙන ප්‍රබලකම ඒ හැමදේම මම දැක්කාට පස්සේ මට ඕන වෙනවා ඒක මේ ලංකාවේ චිත්‍රපටි වලත් ඒ විදිහට හැදෙන්න ඕනේ සහ ඒ කියන්නේ මට එහෙම දකින්න ආසයි මට ඕනේ හදන්න වගේ දෙයක් අදහසක් එනවා එතන ඇත්තටම ඒක ඉස්සරහට ඇවිල්ලා තමයි ඒ විදිහට තමයි හැදෙන මට්ටමකට එන්නේ ඉතින් මේකේ VFX කියන්නේ දෘශ්‍ය ප්‍රයෝග වගේ දේවල් භාවිත කරන්න ඕන කියන තැනට එන්න හේතුව සාමාන්‍යයෙන් මම හිතනවා ලංකාවේ සිනමාව ගත්තහම ලංකාවේ අපිට දකින්න හම්බෙන නිර්මාණවල ඒ දේවල් වල යම් තාක් හරි නිකන් අඩුවක් වගේ දෙයක් නිකන් තියෙනවා වගේ කියලා මට ඒක ඒ වෙනස කරන්න ඕන වුණා ඒ සම්බන්ධයෙන් මම ඉගෙන ගත්තා ඊට පස්සේ එහෙම තමයි තමයි එතකොට දැන් මේ විද්‍යා ප්‍රබන්ධ සයිෆයි කියලා හඳුන්වනවානේ සාමාන්‍යයෙන් ලංකාවේ ටිකක් දකින්න තියෙනවා අඩුයිද අශා විද්‍යා ප්‍රබන්ධ නිර්මාණ බිහි වෙනවා ඇත්තටම ඒක එතන තියෙන්නේ මම හිතනවා එතන ඒ ගුණාත්මකභාවය අපි කියන්නේ ආරක්ෂා කරගන්න ඕන කියලා ඒ නිර්මාණවල තියෙන ඒ දැන් හොලිවුඩ් චිත්‍රපටයක් හරි අපි වෙන මොකක් හරි කියන්නේ වෙන රටක චිත්‍රපටයක් වගේ ගත්තාම ඒගොල්ලෝ ඒ වෙනුවෙන් දරන වෙහෙස වගේ දෙයක් අපිට අපේ ලංකාවේ චිත්‍රපටි අපේ ලංකාවේ හැදෙනවා කියන චිත්‍රපටි ඇතුලේ ඒ විදිහට ඒක කියන්නේ ඒක ගොඩනගාගෙන යන්න පුළුවන්ද ඒක පවත්වාගෙන යන්න පුළුවන්ද වගේ දෙයක් ගැන තමයි කියන්නේ මම හිතන්නේ මේ ප්‍රශ්නේ මත නිසා වෙන්නේ නැති අඩුවෙන් නිර්මාණ වෙන්නේ කියන්නේ අඩුවෙන් වෙන්නේ ඔව් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න සෑහෙන ලොකු කාලයකුත් යනවානේ අශාන්ත කොච්චර කල් ගියාද මේ වැඩේට මම මේක කතාව පෙළ ගැස්වීම ඉඳන් ඒ හැමදේම කරන් 2014 වගේ වර්ෂවලදී දැන් මේ අපි 2024 ඉතින් මේක ෂූට් කරන්න පටන් ගන්න 2017-18 වගේදී ෂූට් කරලා ඉවර වෙනවා එතනින් පස්සේ ඒ අද වෙනකම් තිබෙච්ච ඒ අවුරුදු 7 වගේ පුරාවට මම මේකේ පසු නිෂ්පාදන කටයුතු වල තමයි ඉඳලා හිටියේ අපිට පොඩි දෘශ්‍ය ප්‍රයෝග ගැන යම් සාක්ෂි එකතු කරගනිමින් ඉස්සරහට යන්න පුළුවන්. තවත් මිනිසුන් සිටින ග්‍රහලවක්. යානයක් යවන්න
මේ ගැන අවබෝධයෙන් බලන දන්න කෙනෙකුට තේරෙනවා ටිකක් ලොකු වැඩක් කියලා. දැන් අශානුත් කිව්වා වගේ දැන් අවුරුදු 10ක් විතර තිස්සේ කරගෙන එන වැඩක් නේ මේක. පළවෙනි උත්සාහය මොකද්ද මේක? YouTube series එකක් විදිහටම කරන්න හිටපු එකක්ද? නෑ, ඇත්තටම මේක මට ඕන උනේ වෘත්තාන්ත චිත්‍රපටයක් හදලා ඉවර කරන්න තමයි. ඒක කියන්නේ පටන් ගන්න එතන තියෙන්නේ. ඔව්. එතකොට ඒක දැන් අපි අවුරුදු ගාණක් ඒකෙත් එක්ක වැඩ කරනකොට සමහරවිට පසු නිෂ්පාදන ගොඩක් මේක ඒ කියන්නේ ඒක තේරෙන්න ගන්න පසු නිෂ්පාදන කටයුතු කරගෙන යද්දී අවුරුද්දක් විතර එක එක දිගට වැඩ කරගෙන ගිහින් ඊට පස්සේ ආපහු හැරිලා බලනකොට අපිට තේරෙනවා ඒක තව අපිට වැඩි දියුණු කරන්න ඕන කියලා. ඒ වගේ අර ඒක ඉවරයක් නැතුව ඉවරයක් නැතුව ඒ වගේ හිතෙන අවස්ථාවක් වෙනකන්ට දැන් ඒකෙන් එකතු වෙන අත්දැකීම් වගේ දේවල් ගත්තාම ඒක ගොඩක් වටිනා ඉදිරියේදී කරන නිර්මාණයකට උනත් ඒක වටිනා ඇත්තට මම හිතනවා. එහෙම ඒක කාලය ඇත්තටම ගත වෙන වැඩක්. ඉතින් ඒක ඇත්තටම තමයි තියෙන්නේ. ඒ කියන්නේ වෘත්තිය විදියට අශාන් මොනවද කරන්නේ? මම මේ විදිහ චිත්‍රපටි වල ත්‍රිමාණ සජීවීකරණ සහ දෘශ්‍ය ප්‍රයෝග ශිල්පයක විදිහට වැඩ කරනවා සහ වෙළඳ දැන්වීම් වලත් ඒ වගේ වැඩ කරනවා. වැඩ කරමින් ඉන්නවා. ඒ කියන්නේ ඒ ඉන්න අතරේ වැඩ කරන අතරේ යම් නිදහසක් තියෙනවා. එතන රසාව තෝරගත්තෙත් නිදහසේ වෙන වැඩක් කරන්නත් ඉඩ ලැබෙන විදිහටද? එහෙම හිතලා. ඒ වගේ දේ තමයි. ඒ අතරේ මේ වගේ දේවල් උත්සාහ කරලා බලන්න පුළුවන් නේද? ඒ කියන්නේ වැඩට ගිහිල්ලා ඇවිල්ලා හවසට වාඩි වෙලා කරන්න පුළුවන් මේ වගේ දෙයක් නෙවෙයි නේ. මේකේ මේ අපි දකින රූපත් එක්ක කතා කරොත් මේවායේ ඉගෙනගත්තු විෂය ඇතුලේ කරුණු කොහොමද අපිට මේ ගැන කතා කරන්න පුළුවන් අශා? එතන තියෙන්නේ අයියේ, ඒ කියන්නේ අපි මේ දේවල් කොච්චර දුරට කියන්නේ සජීවී රූපත් එක්ක අපි ඒක සමාන කරන්න උත්සාහ කරනවද කියන දේ. ඒ කියන්නේ මට තියෙන හොඳම අත්දැකීම තියෙන්නේ එතන. ඒ කියන්නේ අපි පුළුවන් තරම් ඒකේ ගුණාත්මකභාවය ඉහළට ගේන්නේ කොහොමද කියන එක ගැන මම ගොඩක් වැඩ කරලා තියෙනවා. ඉතින් ඒක කෙනෙක්ට කියන්න පුළුවන් ඒක මෙහෙම නැහැ, ඒක මදි මට පේනවා, මේක බොරු වගේ මට හැංගෙන වැඩේ, ඒ වගේ දේවල් එනට ඒකත් එක්ක වැඩ කරනකොට ඒකේ එක තලයකට එනවා අපි එතනදී. ඒක හොඳ අත්දැකීමක්. ඉතින් ඒ කියන්නේ ප්‍රැක්ටිස් එකත් එක්ක කුරුවත් එක තමයි ඒක තමයි ඉස්සරහට යන්නේ. ඒ වෙනුවෙන් අශාන් ගත්ත සාර්ථක උත්සාහයක් ඒකනේ අපි දකින්නේ. සාහෂාන්ට ආරාධනා කරන්න ඒක නෙවෙයිලා අපි වාඩි වෙලා කතා කරමු කියලා. මේක ඉදිරිය දැන් ඔබ කිව්වාගේ මේක වෘතාන්ත චිත්‍රපටයක් විදිහට ඔබ කරන්න හිතන් හිටියේ. දැන් අපිට පේන්නේ YouTube series එකක් විදිහට. මේ කොච්චර දුරක් අරන් යන්න බලාපොරොත්තු වෙනවද? මේකේ දැන් කොටස් පහකින් තමයි අපි අවසන් කරන්නේ මේ තියෙන කතාව. ඊට පස්සේ කෙටි චිත්‍රපටයක් මේ කතාවට සම්බන්ධම නැතත් ඒ අර සිද්ධාන්තත් එක්ක යන කෙටි චිත්‍රපටයක් නිකුත් කරනවා. ඊට පස්සේ මේකේ දෙවැනි කතාව ඉදිරියට කරගෙන යනවා කියලා මගේ අදහසක තියෙනවා. ඒකට අවුරුදු 10ක් යන ගන්න නෑ, එච්චර වෙන්නේ නැහැ. ඉක්මනට වැඩේ කරනවා. ඒ කියන්නේ දීර්ඝ කාලීනව මොකක්ද අශාන් උත්සාහය තියෙන්නේ? මං හිතන්නේ අපි ලංකාවේ පොඩි වෙනස් නිර්මාණ ටිකක් දකින්න ඕන කියන ඔය දෙයක් මං හිතන්නේ. ඒ කියන්නේ හැමදාම මං කියන්නේ එකෙන් කියන්නේ ලංකාවේ සිනමාවේ තියෙන ප්‍රශ්නයක් කියලා. ඒක කවුරු හරි එතෙන්ට යන්නේ නැතුව ඉන්නේ හරි මේ වගේ නිර්මාණ කරන්න හෝ කියන්නේ ඒකට අඩිය තියන්නේ නැතුව ඉන්නේ මොකක් හරි කියන්නේ මේවා කරන්න බැරි වෙයි අසාර්ථක වෙයි වගේ දෙක කියලා හිතලා ඉන්නවනම් ඒක අපි නැති කරගන්න ඕන වගේ දෙයක් කියලා මම හිතන්නේ. කියන්නේ අපිට අශාන්ට හිතන්නේ ඒක මොකද්ද? තාක්ෂණයද, කාලයද, නිර්මාණාත්මක බව අඩුකමද? සාමාන්‍යයෙන් අර ගොඩක් නිවැරදි විද්‍යා ප්‍රබන්ධයක් කරගෙන යනවා නම් නේද? ඒ කියන්නේ මේ තාක්ෂණික කාරණා වගේම අභ්‍යන්තර කාරණා ගැනත් හිතන්න වෙනවා. ඒ වගේ දේවල්ද නැත්නම් වෙන අශාන් දකින්න පැත්තක් තියෙනවද? ගොඩක්ම ඒ කියන්නේ අපේ තියෙන්නේ අර කාලය වැය කිරීම, නිර්මාණාත්මක බව වෙනුවෙන් කරන කැපකිරීම තරමක් අඩු ඇති ගොඩක් තුරට මං හිතන්නේ. ඒ අරෙන්න විද්‍යා ප්‍රබන්ධ කියන්නේ විද්‍යාවත් එක්ක බැඳිච්ච කරුණු කාරණාවල ගැටලුවක් නෙමෙයි තියෙන්නේ. ඒක අපි මං හිතනවා ඒ විදිහේ දෙයක් තියෙන්නේ කියලා. එතෙන්ට අර ඒ කැපකිරීම කරන්න බය ගොඩක්ම ඒක මේක සාර්ථක කරගන්න බැරි කියලා උත්සාහයක් ගන්න නැතිකම නිසා. අශාන්ට මම හිතන්නේ කරලා පෙන්නන්නත් උවමනා වුණා. ඒක නම් අපිත් ඉන්නවා ඔකේ එකක් නේද? ඒ කියන්නේ එහෙම නෙවෙයි. ඒ කියන්නේ එහෙම දෙයක් කරන්න පුළුවන් කියන එක. එහෙම දෙයක් උත් හිතේ තිබුණද? ඔව්, ඒක කියන්නේ
ඒක හොඳටම තේරෙන කියන්නේ මම මේක පටන් ගන්නෙ මට ගොඩක් අඩු පහසුකම් යටතේ කියන්නේ කිසිම එහෙම මේකේ රංගපාන කෙනෙක්වත් අඩුම තරමේ වෘත්තිය වශයෙන් රංගනයේ යෙදිච්ච හෝ ඒක ඉගෙනගත්ත කෙනෙක් නෑ කිසිම කෙනෙක් නෑ එතන. එතකොට ඉතින් ඒ හැමදේම අපි කරගෙනත් යම් කිසි තැනකට එන්න උත්සාහ කරනවා නම් ඒ කියන්නේ පහසුකම් මේ දේවල් තියෙන කට්ටියට මේක ඊට වඩා හොඳට කරන්න පුළුවන් කියන එක මම කියන්නේ. ඒ කියන්නේ මට ඒ පූර්වාදර්ශය වගේ දෙයක් දෙන්න ඕන වුණා වගේ දෙයක් තියෙනවා අතම කිව්වා. තියෙනවා. ඔව්. දැන් සාමාන්‍යයෙන් ඉගෙනගත්තු දේත් බලපෑවද මෙහෙම දෙයකට යොමු වෙන්න අශා? යම් කිසි තියෙනා එක ඇත්තක් තියෙනවා. උසස් පෙළට මොනවද? මම විද්‍යාවිෂයදාරා. විද්‍යාවිෂයදාරා කරේ. ඒ නිසා විද්‍යා ප්‍රබන්ධ පැත්තට කියන්නේ තමන් ඉගෙනගත්තු දේ මේ දෘශ්‍ය ප්‍රයෝග කියන එක විද්‍යාවත් එක්ක සම්බන්ධ කරන්න ඒ තුන. ඊට පස්සේ එතකොට සයිෆයි විදියට එළියට එනවා. එහෙම හොයලා තියෙනවා දශාන් තව කරන අය ඉන්නවද එහෙම කියන එක ගැන? ඔව් ඇත්තටම මේ මම කියන්නේ මේ ලංකාව ඇතුළේ වුණත් ඒ වගේ ගොඩක් දක්ෂයෝ ඉන්නවා ගොඩක්. එතන ඒ කියන්නේ ඒකට සමහර ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ මේ සිනමාවත් එක්ක තියෙන ප්‍රශ්නයක්ම නෙමෙයි. කියන්නේ යාළට ඒ අවස්ථාව නැතිකම වෙන්න පුළුවන් තියෙන්නේ. හැබැයි එතන ගොඩක් දක්ෂයෝ ඉන්නා ලංකාවේ. අපි දැන් මේ දැකලා අශාන්ට කතා කරේ මේ ගැන ටිකක් අපි හැමෝත් එක්කම නුකසෙවන බලන අයත් එක්ක බෙදා ගන්න ඕන කියලා. තරුණ උත්සාහයන් දැන් තරුණයි කියනවා නම් තවත් තරුණ වෙන්න එපා. එතකොට පටන් ගන්නකොට 2014 නත් නේද අශාන්? කවුද මේක පිටිපස්ස හිටියේ? කවුද උදව් කරේ කියලාත් අපි අවසාන වශයෙන් මතක් කරමු. ඇත්තටම කිව්වොත් ඉතින් හේවනලක් වගේ හිටිය මගේ ගෙදර මගේ අම්මා තාත්තා අක්කා ඒ හැම කෙනෙක්ම මගේ පවුලේ හැමෝම. ඊළඟට මගේ හොඳම යාළුව දෙන්නා කාලිංග මහේන්ද්‍ර ශක්ති විශ්වනාත් ඒගොල්ලෝ සහාය අධ්‍යක්ෂණයෙන් ඇඳුම් නිර්මාණයෙන් ඒ හැම දෙයකින්ම සහාය වෙනවා. ඊට පස්සේ මේකේ රංගනෙන් දායක වෙච්චි හැම කෙනෙක්ම ඒගොල්ලන්ගේ වටිනා කාලය වැය කරලා මං වෙනින් ආපු හැමෝටම මං ස්තුතිවන්තත් වෙන්න ඕන අනිවාර්යෙන්ම. තව මේකේ සංගීත අධ්‍යක්ෂණයෙන් සහවිච්චි තේජ දර්ශන ඒ හැම කෙනෙක්ටම ස්තුතිවන්තත් වෙනවා. ඔව් ට්‍රයිටන් අපි දැකලා අශාන්ට ආරාධනා කළා. ඔබටත් ඉදිරියේදී බලන්න පුළුවන්. ඒකේ තව පියවර කීපයක් ඉස්සරහට යන්නත් අශාන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එමනම් අශාන් නමරසිංහ බොහොම ස්තුතියි ඔබේ උත්සාහයට සහාය ගැන කියන්න නුගසෙවන අතරට එකතු වුණාට. බොහොම ස්තුතියි. ආයුබෝවන්. ආයුබෝවන්.